අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳර්වාන් ඉදිරිමාන ප්‍රථම නමුදහනය පුවත් සිරස්තල වෙත හිට්ලර් වීමට සැරසෙන ඇමති සරත් ගැන ජගත් කුමාර කියයි 5000 දේමනාව බොරුවක් ජෝසප් ස්ටාලින් කියයි धनवत रटवाल गबड़ा कर ऐति कोविड एन्नत मिलियन सीयक कल इकुत्वे में अवधानमका प्रथमें देशीय पुआत बताए अवधानीय लोके पुरा विविध रटवालीन कोविड मर्तन औषध पिलीबंदव वार तावनवा समाहर जात्यंतर माध्य प्रतिदेह मिश्रकरण लद कोकटेल औषध पिलीबंदवत कथा करनवा मेम वार्ता क्रीम निसा जनता वतुल कोविड रोगेट देन औषध स्वागिन तिबिन वाद නැතහොත් එකම විසඳුම එන්නත් කරන්නේද යන ගැටලුව පැනනගිනවා සෑම විටම සියත ප්‍රවෘත්ති අංශය ඔබ දැනුවත් කිරීම සඳහා සාධාරණ කාලයක් වෙන් කරන බව කිව යුතුයි මෙම ප්‍රශ්නයට කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පිළිතුරු ලබා දුන්නා මාරාන්තික කොවිඩ් රෝගයට තාම නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ ඇන්ටිබොඩි තමයි දැනට තියෙන එකම කොවිඩ් රෝගයට පහර දීමට තියෙන එකම අවිය එතකොට මොකද්ද මේ एंटीबॉडी कॉकटेल का किया लगे ने मेहदी कैसरिजोमेस सह इम्ड्यूबेब की ने एंटीबॉडी युगले परीक्षणागारे निष्पादने करला देनट होया गिन तीन वा मेम एंटीबॉडी युगले कोविड हेदुन रोगींट इताम मूलिक अवस्था दुन्हा में वायरस साइलतुलट एतुलीम वलक्कनो कले एमगिन रोग हेदी वलक्कनो एतकोट मेक देन्नट हरियट अपे अर आरक्षक कंदूरक सतुरागें आरक्षा कर गनीमट आरक्षक वलल्ल शक्तिमत करनो वगे एतकोट मेक देन्नट पीसीआर का पॉजिटिव एनट ओण है एवगे में तमाय रोगी इताम मूलिक अवस्था एनट ओण है एवगे में तमाय मेक अनुबत कर लती है प्रतिशक्ति इतामत्म अडू दीर्घकालीन रोग रोगाबादी पेलेन कोविड रोगे हदुनाम इतामत अवधानम कति और दुलाहाटवेटी पुद्गल तमाय मेक अनुमत कर लती है एवगे मेक कोहेदमा अनुमत करे दनट मत रोगातुर वेला ऑक्सीजन मत यापेन एम न्यूमोनिया हदील तीन एम दड़ी सत्कार एक रोगी ने मेक कोहेद अनुमत करता होता मतगत भागत तमाई मेक रोगे वेलक्वी गन्ना प्रतिकार नोवे रोगे वेलक्वी अभी कलयुते अभी हेमदाम की मस्क पलंदीम समाज दुरास्त भाव नितर नितर असतेम योगे बड़ी शन नोयाम योगे तमाय वेदक कारण तमाय मेम इन्न युगले हेमरता कट्टले कोहेद आदेश अपगन्ना अर कोविड इन्नतट अदटा कोविड इन्नत तमाय अपटतीन बरम अविय मे कोविड वायरस पहारदीमट गुरु विदुहल्पति वेटुप संशोधने क्रियात्मक वन तेक् सेप्टेंबर सह अक्टोबर मास संधा रुपया 5000 बगिन गेवी मे चक्रलेखय अध्यापन लेख महाचार्य कपिल पेरेरा महता निकुत करते बिनवा එහි සඳහන් වන්නේ රාජකාරී ඉටුකල ගුරුවරුන්ට රුපියල් 5000 ගෙවන නිසායි 5000 ගෙවීම අමූලික බොරුවක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරනවා මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය නිල වශයෙන් ප්‍රකාශ කරන තුරු වර්ජනයේ අත්හරින බවට කළ කටකතා පිළි නොගන්නා ලෙසයි දරුවන්ගේ අනාගතය පිළිබඳව සිතා උසස් පෙළ විභාගයට පමණක් සහභාගී වීමට තීරණය කළ බව විදුහල්පති ශ්‍රේණිධරින්ගේ සංගමේ සභාපති විවල් මුදුන්කොටුව මහතා පවසනවා දැන් ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳව සමාලෝචන වාර්තාව කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතු කොටගෙන අධ්‍යාපනය හිමි වූ දරුවන්ට විකල්පය වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි ඔන්ලයින් අධ්‍යාපනයට අඩුම ගාන ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් අවශ්‍ය වෙනවා ඒ දෙකම තිබුණත් අන්තර්ජාල පහසුකම් නැත්නම් කිසිවක් කරන්න බෑ අදත් අපේ රටේ බොහෝ ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නැහැ මේ වෙනතෙක් අපේ රටේ දරුවන්ගෙන් කුමන ප්‍රතිශතයකට ජංගම දුරකථන ඇද්ද කියා එකදු බලධාරියෙක්වත් දන්නේ නැහැ තවත් විකල්පයක් ලෙස රූපවාහිනී නාලිකාවසේ අධ්‍යාපන විකාශය ආරම්භ වුණා අදටත් රූපවාහිනියක් ගුවන් විදුලියක් තියා විදුලිය නැති නිවෙස්
කොපමණ තිබෙනවද මේ සියල්ල එසේ තිබියදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව කරලියට ආවේ වැටුප් වැඩිවීමේ බෝලය බොහෝ කාලයක් එහාට මෙහාට මාරු වුණා අන්තිමට 5000 ගානේ කොටස් වශයෙන් ගෙවන්න රජයේ සූදානම් වෙනවා මේ මාසයේ සහ ලබන මාසයේ 5000 ගෙවන්න අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා රාජකාරියේ නිරත ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් ගෙවීම් කළ යුතු බවට එහි පවසා තිබෙනවා මේ පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකා ගුරු සංගමේ ලේකම් ජොසප් ස්ටාලින් අදහස් පළ කළා. සැප්තැම්බර් මාසේ පාසල් වහලා. ඉතින් පාසල් වහලා තියෙද්දී කොහොමද රාජකාරී කරන්නේ? ඉතින් රාජකාරී කරාම රුපියල් 5000 දෙනවා කිව්වම රාජකාරී නොකරන දවස් ඇතුළේ 5000 දෙන්නේ නැහැ. අපිට 5000 එපා. අපි නැව. 5000 අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේක බොරුවක් කියන කාරණාව තමයි මතු කරන්නේ. මේ බොරුවක් මේ කියන්නේ. උසස් පෙළ විභාගයේ පැවැත්වීමට පමණක් ආයුධම්පත් ඉදිරිපත් කරන බව මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරින්ගේ සංගමේ සභාපති විමල් මුදුන්කටුව මහතා පවසනවා විශේෂයෙන්ම අපත උසස් පෙළ විභාගය සඳහා දරුව සූදානමින් ඉන්නවා ශිෂ්‍යත් විභාගය සඳහා දරුව බලාපොරොත්තුෙන් ඉන්නවා අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට දරුව ගැන හිතලා තීන්දුවක් අරන් තියෙනවා මේ මොහොතේදී උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් ලබන අඟහරුවාදා වෙනකොට දාලා ඉවර කරලා ආණ්ඩුවට විභාගයේ පැවැත්වීමේ අවස්ථාව ලබා දෙන්න පැහැදිලිවම කියනවා උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණයි ශිෂ්‍යත් ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ නැහැ මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතී සඳහනේ නිල වශයෙන් පවසන තෙක් වර්ජණය අතහැරිය බවට වන කතා විශ්වාස නොකරන ලෙසයි විභාග රාජකාරී වලට ආයුධම් කළ නැ කිසිවේ නිසා උන්ට විභාගයේ පවත්වන්න මේ ඉල්ලුම් පත්‍ර දැම්මා වුණත් විභාගයේ පවත්වන්න ඔවුන්ට කිසිදු හැකියාවක් නැ මේ වෘත්තීය සමිතී ක්‍රියාමාර්ග දියත් කරේ ගුරු විදුහල්පති වෘත්තීය සමිතී සන්දානේ ඒ නිසා තැන් තැන් වල ඉඳගෙන පාලකින්ගේ වුවමනාවට විවිධ ප්‍රකාශ නිකුත් කරන ඒ ප්‍රකාශ වලට හසු වෙන්න එපා රැවටෙන්න එපා කියලා අපි මුලින්ම මේ රටේ සියලුම ගුරු විදුහල්පතිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලන්න කැමැති. ඔබ ඔබේ ක්‍රියාමාර්ග කිසිවත් අත්හරින්න සූදානම් වෙන්න එපා. නිල ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානය නිවේදනය කරන තුරු. විනය පරීක්ෂණ සඳහා තමන් බියවන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සරත් වේරසේකර ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර අර්බුදයක් හටගෙන තිබෙනවා. මේ තිදෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් තිදෙනෙකු අතර විවිධ වචන හුවමාරු මේ දවස්වල දක්නට ලැබෙනවා. දැන් එය දෙකොන් සටනක් බවට පත් වෙලා. අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බවයි. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් ප්‍රස්තා පිරුලක්ද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ප්‍රකාශවලට ජගත් කුමාර මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. අපි වගේ මට්ටමින් ජනතාව අතරින් පහලින් ආපු මිනිසුන්ට වට කරලා ගහන්න දැන් සමහර දේශපාලඥයෝ උත්සාහ කරනවා. පාදුක්කේ කොට්ටාසිය මිනිසුන්ගේ අවශ්‍යතා ටික මට විසඳන්න බැයි නම් මම ඉතන සභාපති කමේ ඉඳලා වැඩන්නේ. අපි අත්හරින්න පුරුදු වෙන්න ඕන. අලුත් පස්තා පිරුළු නිර්මාණය කරලා තිබුණ ලොකුගේ අමතුමා එහෙම අලුත් ඒවා නිර්මාණය කරන එක හොඳයි. හැබැයි ඊට වඩා අලුතෙන් හිතලා රටේ ජනතාවට සේවය කරන්න කටයුතු කරා නම් ඔය අවුරුදු 39ක් හිටපු ගාලේ මේක සුරපුරයක් එන්න තිබුණා. මම ඇත්තටම කහටවත් මඩක් ගහලා නැහැ. දැන් සරත් වීරසේකර ඇමතුමා අයියේ කියලා තිබුණා චෝදනාව කරන්න කියලා. මම නෙමෙයි චෝදනාව කරන්නේ. මට කිසි බලපෑමක් කරන්න බෑ එතුමා ඇමති. මම ඉල්ලීමක් විතරයි කරේ වෙන කෙනෙක් දාන්න එපා. මම පොලිස්පතිතුමාටත් කතා කරානි. පොලිසිය ලේකම්ටත් කතා කරා. එතුමාලා කියපු උත්තරයි පොලිස්පතිතුමා කටයුතු කරන විදියයි මගෙන් අහගන්න එතුමා තව දුරටත් කරුණු කිව්වොත් මට සිද්ධ වෙනවා. එතුමාලා පොලිසිය මෙහෙවන්නේ කොහොමද කියලා මට කියන්න සිද්ධ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් එතුමාලට කියනවා. හැබැයි දිගට දිගට පට්ටපල් බොරු කියන්න ලෑස්ති වෙනවා නම් ඉතින් මම හිතන්නේ රට වෙනුවෙන් ඇත්ත කියන්න සිද්ධ වෙයි. දැන් මේ කතා කරනකොට කියයිනේ ඒක වැරදි ඒකට විනය පරීක්ෂණ කරනවා කියලා. ඉතින් විනය පරීක්ෂණ කරන්න තියෙන්නේ හරි දේ කතා කරනකොටද ජනතාව වෙනුවෙන් කතා කරනවද වැරද්ද පෙන්නලා දෙනවද? මිනිස්සුන්ට මේ විවිධ හේතු නිසා ආද ආණ්ඩු පට්ට එපාවීමක් වෙලා තියෙනවා. ඒක රැකගන්න අඩුපාඩු පෙන්නලා ජනතාවගේ ප්‍රශ්න ටික කියලා උන්ට සහන දෙන්න කියලා කියන එක වැරද්දද? එහෙම නැතුව අපිට වරදාන වරප්‍රසාර ටිකක් අරගෙන කටවහගෙන කියන කියන දේට හා කියන්න නම් අපේ මන්ත්‍රීකම වැඩන්නේ මම නම් එහෙම ඉන්න බලාපොරොත්තු වෙන්නේ විනය පරීක්ෂණ කරන්න කියලා සරත් තීරසේකරට ඕන විදියට විනය පරීක්ෂණ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරන්නේ නැහැ. දැන් එතුමා මට පේන විදිහට හිට්ලර් වෙන්න හදන්නේ. විනය පරීක්ෂණ වලට බය නම් අපි මේ ආණ්ඩුව හදන්නේ නැහැ. මේ ප්‍රශ්නේ පුළුවන් තරම් ගොඩින් විසඳගමු. රටට විහිළු සපයන්නේ නැතුව.
රටේ තිබෙන ප්‍රධාන බලාගාරවල අයිතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය රටවල් තුනකට ලබා දීමට ආණ්ඩුව උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායකාර මහතා චෝදනා කරනවා. අද මෙරට වෛරසය බවට පත් වී ඇත්තේ කොවිඩ් නොව ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිම් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී रटे मे सामान्य रटे जाति रक्षा पिलिबंधव कथा कर रटे देवा विकुनाने की लखी हुआ किसी मदे विकुनाने विकुन पुआ तापहु गणी लखी हुआ एक नवे करे आपदेला विकुण मेवेन कोट मे बलागार पद्धति रटे तीन प्रधान बलागार सियाल क्रम पाहे ऐति इवगे मेवल क्रियात्मक क्रीमे बल मे रटवा तुणकट लबादीम सदा क्रियात्मक वेनो अपे रटट अपे रटे बल शक्त पिलिबंधव तीन तीरन गनीमट अति शक्ति नति कर लीनो मे तमंगे डील निशा तमंगे हम කරගැනීමේ අවශ්‍යතාවය නිසා මේ බලාගාර විකුණා දැමීමේ ක්‍රියාදාමය තමයි ක්‍රියාත්මක වෙන්නේ අද රටේ තියෙන සියලුම ඉඩම් ටික විකුණන ඒ වගේම බලාගාරවල ඉඳලා සියල්ල විකුණන ආර්ථික වෛරසයක් බවට මේ කණ්ඩායම අද පත් වෙලා තියෙනවා මතක තියාගන්න ඕනම වෛරසයක් ඉන්නේ පිටරටේ මම මතක් කරනවා අපේ මුදල් ඇමතුමත් ඇවිල්ලා තියෙන පිටරටේ අපේ ජනාධිපතිතුමත් ඇවිල්ලා තියෙන පිටරටේ මේ කොවිඩ් වෛරසය ඇවිල්ලා තියෙනත් පිටරටින් ඒ නිසා මේ ඔක්කොම එකයි ඒ නිසා මේ මුළු රටටම වෛරසයක් වෙලා තියෙන ආණ්ඩුව ඉවත් කිරීමට මම හිතනවා අපි කටයුතු කළ යුතුයි කියන එක මේ අවශ්‍යදී මතක් जनता ඇසිය ආණ්ඩුව නිසා 60ට වැඩි යට ප්‍රමුඛතාවය දුන්නේ 30යි 60යි අතරම දුන්නේ. අද මෙන්න මේ ආණ්ඩුවේ වෛරසය සාක්ෂාත් වන ප්‍රධාන කාරණාව තමයි අපි දිනපතාම පාහේ රූපවාහිනියෙන් දකිනවා වෛද්‍ය විශේෂඥයන් සහ බලධාරීන් ඇවිල්ලා කියනවා මේ මියගිය අයගෙන් වැඩි හරියක් මේ වැක්සීන් එක නොලැබපු අය කියලා. එතකොට මේ වැක්සීන් එක නොලැබපු අය නෙමෙයි නොලැබුණු අය. මේ ආණ්ඩුව මේක ප්‍රමාද වීම කිරීම නිසාම නොලැබුණ අය. ඒක ප්‍රමාද කිරීමේ වගකීම ජනතාවට වෛරසයක් වෙච්ච මේ ආණ්ඩුව බාරගත යුතුයි. රටතුල ව්‍යාප්ත වන බැසිලස් වෛරසය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කරුණු හෙළි කළා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය නොමැති වහොත් රට හමුදාකරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා රටේ හොරු සම්බන්ධයෙන් එලිවට සමය තබා පද කිහිපයක් ගැයුවා. දැන් ඊයේ පෙරේද අපිට දැනගන්න පුළුවන් වුණා චීනෙන් ගෙන ආපු කාබනික පොහොරත් සමග බැසිලස් කියන වෛරසය ඇවිල්ලා තිනවා. බැසිලස් මේ රාජපක්ෂ වෛරසය විසින් මේ රටටම වෛරස් ඇතුළත් කරලා තියෙනවා. දැන් අලුත්ම වෛරසය තමයි ජාතිවාදී වෛරසයක් දැන් පතුරවගෙන යනවා. වසවා පන්සල් පිවිතුරු, ඇරවා සුරාසල් නිරතුරු, හරවා පොලිසිය සොමිතුරු, දනෝ නටති වෙරිවනතුරු ඇඳිරි නීති බලපත්‍රයේ විදියට බයිට් පැකට් එක සෝඩා බෝතලේ ඩෙවල් එක අද පාවිච්චි වෙනවා. පොලිසියටත් ඇඩ්‍රස් නැත. වයින් ස්ටෝස් 100කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මේ තුනෙන් දෙකේ මන්ත්‍රීවරු 25කට වැඩි ප්‍රමාණයකට සතුයි. ජනතාව අප කෙරෙහි තියපු විශ්වාසයන් කඩන ඕන ආකාරයට කටයුතු කිරීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව බලයේ තියෙන උදවිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් ජනතා විශ්වාසය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නැති වුණොත්, මහජන නියෝජිතයන් පිළිබඳව බොහෝ දුරට නැති වෙලා තියෙන එක තවදුරට නැති වුණොත්, මේ රට මිලිටරි පාලනයකට නීතිය ගරු නොකරන පාලනයකට යොමු වීම නතු වීම පවා වළක්වන්න බැරි වෙයි. ගැසට් පිට ගැසට් ගහනවා බහින මිලක් නැ නගින මිල තමයි පේන්නේ මොල හතක් ගෙනල්ලා රටේ ආර්ථිකය හදනවා කිව්වා මොල හත අනෝ ආවා හැදිච්ච ආර්ථිකයක් නැ හදනවාක් වා සුර පුරයක් කරලා එක නීතියයි එක රටයි කිව්වා නීතියක් කොහෙද තියෙන්නේ ඉන්න හිතුණු රටක් දාලා ගිය තැනක් ඉතින් සෞභාග්යය දැන් කැලේ පැනලා තියෙනවා අභාග්යය වැඩම කරලා තියෙනවා රාජපක්ෂලු දැන් ඉතින් රට වටේ ඉතින් ලෝකේ වටේ සංචාරය කරමින් ඉන්නවා ජනතාව එදා වේල කන්න නැත්තන්ට පත් වෙලා තියෙනවා රටට ආරින ක්‍රමේ තමයි මේක වර්තමාන රජයේ පමණක් නෙමෙයි දිගටම ආණ්ඩුවල තාම මේ ප්‍රමුඛතාවයේ පෙළගැස්වීමේ ප්‍රශ්නයක් තියෙනවා ප්‍රමුඛතාවයේ පෙළගැස්වීමේ ප්‍රශ්නයේදී වසර 20ක 30ක ඉඳලා අපි රටක් හැටියට දුර්වල තැනක ඉන්නේ ඉන්ධන හිඟයක් ඇති කරලා ඉන්ධන මිල වැඩි කළා. ගෑස් හිඟයක් ඇති කරලා ගෑස් මිල වැඩි කළා. කිරිපිටි හිඟයක් ඇති කරලා කිරිපිටි මිලත් රුපියල් 200කින් වැඩි කරන්න මේ රජය තීන්දුව කළා තියෙනවා. කිරිව පිටි මිල වැඩි වීමත් තුලින් පාන් ගෙඩිය මිලත් වැඩි වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. රජයේ කිසිවක් නොදන්නා වගේ රටේ ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා. ගමේ හොරා බඩුත් නෙක්ක කුදලාගෙන යනවා. ඇමතිවරුන් වැරදි කළා. දුරෙන් නස් වෙනවා එකම රටේ නීති දෙකක්
දෙපසට කැරකෙනවා ලොක්කෝ වැරදි කළාම ඒ ඔක්කොම වලලනවා දැන් විදේශපත් වෙතයි අවධානය ලෝකේ ධනවත් රටවල් ගබඩා කර ඇති එන්නත් මිලියන 100ක් පමණ දෙසැම්බර් මාසයේ වන විට කල්ලිකුත් වෙන බව වාර්තා වෙනවා මෙව එන්නත් වහා දුප්පත් රටවලට බෙදා හැරින්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන ගෝටින් බ්‍රවුන් ඉල්ලා සිටිනවා බුස්ට එන්නත ජනගහනයෙන් වැඩි කොටසකට දිය යුතුද නැද්ද යන්න පිළිබඳව ඉදිරි සති දෙක තුල අමරිකානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා කොවිඩ් ව්‍යාප්තිය මැද්දේ ඉන්දියාවේ මුම්බායි ගණදෙවියන් සඳහා වූ පූජා උත්සවය නිමා වූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා දැන් ලෝක කොවිඩ් තත්ත්වය ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති කොවිඩ් එන්නත් මිලියන 100ක් කල්ලිකුත් වීමට ආසන්න බව වාර්තා වෙනවා මෙම එන්නත් මිලියන 100 වහා දුප්පත් රටවල් වලට මුදා හරින්නයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු ගෝඩන් බ්‍රවුන් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා උතුරු අර්ධගෝලයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති මෙම දවැන්ත එන්නත් තොගය ලබන දෙසැම්බර් වන විට කල්ලිකුත් වීමට නියමිත බව තොරතුරු හා විශ්ලේෂණ ජාත්‍යන්තර ආයතනයක් වන එයාෆිනි ප්‍රකාශ කර තිබෙනවා මෙම දත්ත මත සිට සිය ප්‍රකාශයේ නිකුත් කර ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් පවසා ඇත්තේ එන්නත් බෙදා හැරීමේ ඉක්මන් සැලැස්මක් අවශ්‍ය බවයි තවමත් සමස්ත අප්‍රිකානු ජනගහනයෙන් එන්නත් ලැබී ඇත්තේ 2%කට පමණයි ලබන වසර වෙන විට වසංගතය අවසන් කිරීමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් අපේක්ෂා කරනවා. ඒ සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය සම්පූර්ණ කිරීම බවයි ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණේ. බූස්ටර් එන්නත සමස්ත ජනගහනයටම දිය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයට තවත් සති කිහිපයක් ගත වනු ඇතැයි ඇමරිකානු එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසනවා. දැනට එරට බූස්ට් හේවත් තුන්ව නිර්ණත ලබා දීමට අනුමත කර ඇත්තේ සීමිත පිරිසකට පමණයි. වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිසද නිදන්ගත රෝගවලින් පෙළෙන අවදානම් රෝග ඇති අයද ඊට ඇතුළත් වෙනවා. තුන්වන මාත්‍රාව ලබා දීම පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් තවදුරටත් දත් අධ්‍යයනය කරමින් සිටින බවයි ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පවසන්නේ. ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසා ඇත්තේ බොහෝ ඇමරිකානුවන්ට බූස්ට් එන්නත ලබා ආදීමේ අනුමැතිය පිළිබඳව සුබ පුවත අසන්නට ලැබෙනු ඇති බවයි. ඊතා ඉක්මනින් බෝවන ඩෙල්ටාවෙන් ගැලවීම සඳහා බූස්ටර් එන්නතක අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පෙන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය මැද්දේ ඉන්දියාවේ ජනප්‍රිය වාර්ෂික ගණදෙවි පූජා මහෝත්සවයේ ඊයේ අවසන් කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුම්බායි ගණදෙවියන්ට සමුදීමේ පූජා උත්සවයට විවිධ නව පියවර හඳුන්වා දී තිබුණා. ස්ථාන 170ක පමණ කෘතිම විල් නිර්මාණය කර තිබූ අතර පිළිම එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ජංගම පිළිම ගිල්වීමේ මධ්‍යස්ථානද පිහිටුවා තිබුණා. සාමාන්‍යයෙන් ගණදෙවි පූජා උත්සවයේ අවසානයේ දෙවියන්ට සමුදෙනු ලබන්නේ පිළිම ගංගා ඇලදොල ආශ්‍රිතව ගිල්වීම මගිනුයි. එවන් ස්ථානවලට විශාල ජනතාවක් එක්රැස් වනවා. එය වැළැක්වීමේ අරමුණින් ස්ථාන 170ක පමණ කෘතිම ස්ථාන නිර්මාණයට මුම්බායි බලධාරීන් පියවරගෙන තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.